අද මම ඔයාලට අරන් ආවේ මැක්සිමෝ වාහනේ ඔයිල් මාරු කරන එක ගැන වීඩියෝ එකක්. ඉතින් එකතු වෙන්න කියලා ආරාධනා කරන වීඩියෝ එකත් එක්ක මුලින්ම වාහනේ ක්‍රියාකාරී උෂ්ණත්වයට යනකම් විනාඩි 10ක් 15ක් වගේ පණ ගන්න ඕන තියෙනවා. ඊට පස්සේ ඔයිල් අයින් කරන්න පටන් ගන්න. එතකොට තමයි ඒ කියන්නේ හැමතැනම ඔයිල් වැඩ කරලා හොඳින් ගලාගෙන ගිහිල්ලා එළියට අයින් කරගන්න ලේසි. ඉතින් මේ උපකරණ ටික තමයි අවශ්‍ය වෙන්නේ ඔයිල් ෆිල්ටරේ ගලවන්න. ෆිල්ටර් ඉන්ච් එකයි 22 බොක්ස් එකයි ඔයිල් ෆිල්ටරේ මුලින්ම ඩ්‍රේන් නට් එක ගලව ගන්න. ඩ්‍රේන් නට් එක ගලවද්දී ඔයිල් අයින් කරගන්න භාජනයක් ළඟ තියාගන්න. මැක්සිමෝ හරියට ඔයිල් 3.25ක් තමයි අල්ලන්නේ. ඉතින් ඒ ගාන හරියට බලලා අරගෙන දැම්මනම් හරි තුනා බාර ගානෝ සමහරුනම් ඉතින් නිෂ්පාදිතය සඳහන් කරලා තියෙන 3.25ක් තමයි ඒ ජීවේ ධාරිතාව විදියට ෆිල්ටරේ වාසියත් එක්ක. ඩ්‍රේන් නට් එක පිරිසිදු කරගන්නවා. මේකේ සමහරලාට කාන්දක් කොටසක් තියෙන නිසා වාහනේ කැඩී ගිය කොටස් තියෙනවා. ඒ කැඩෙන්නේ මේ ඇතුලේ ගොඩ හරි යකඩ කොටස් කැඩලා තියෙනවා. ඒවා ඇරිලා තියෙනවා. එහෙම දේවල් තියෙද කියලා පරීක්ෂාකාරී වෙනවා. ෆිල්ටරේ ගලවද්දිත් කියන්න ඕන හරියට පැත්ත බලලා ගලවන්න. තද වෙන පැත්තට එහෙම ගල තද කරොත් ගලව ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා හරියටම කල්පනා බුරුල් කරගන්න. ෆිල්ටරේ හයි වෙන තරම් පිරිසිදු කරගන්න. මෙතන වැඩි වගේ තියෙනවා සමහරලාට ඒ ටික පිරිසිදු කරගන්න. එහෙම උනොත් ඕවර් ඉන්නකට ආවුනොත් එතනින් ඔයිල් ලීක් වෙන්න පුළුවන්. ඒ නිසා උදේ පිරිසිදු කරලා ෆිල්ටරේට ඔයිල් ටිකක් පුරව ගන්නවා. මෙතෙන්දී ඕවර් ඉන්නකටත් ඔයිල් ටිකක් ගා ගන්නවා. ෆිල්ටරේ හයි කරගද්දී අතේ ප්‍රමාණයට උපරිම තද වෙනකම් තද කරලා ෆිල්ටර් රිච් එකේ සාමාන්‍ය චුට්ටක් තද කරන්න. ඕනෝටටි ඕවර් ටයිට් වෙන්න තද කරන්න යන්න එපා. මොකද එහෙම උනොත් ෆිල්ටරේ ඇකිලෙනවා. ඒ වගේ ප්‍රශ්න මතු වෙනවා. එහෙම නැති උනොත් ආය ගලවන්න ටිකක් ගොඩක් අමාරු වෙනවා. ඩ්‍රේන් නට් එක සම්බන්ධ වෙන තරත් පිරිසිදු කරගන්නවා. මෙතරත් වැඩි ගොඩක් කලාවට තියෙනවා වාහනේ වටේ වැදිච්ච ඒවා. ඉතින් ඒ තරත් පිරිසිදු කරලා ඩ්‍රේන් නට් එක හයි කරගන්නවා. වොෂරකට වැඩි කැටයක් වගේ අහුනොත් එතන ගොහිල් ලීක් වෙන්න පුළුවන්. ඩ්‍රේන් නට් එක තද කරද්දී පවුඩර්ට වඩා තද කරන්න එපා. මෙතන නට් එකේ පොට යන්න පුළුවන්. එහෙම නැතුනොත් ඇඩි කඩල යන්න ඒ වගේ කරදර වලට මුහුණ පාන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයට තද කරගන්න නට් එකත්. මැක්සිමෝ වාහනයට නිෂ්පාදිතය නිර්දේශ කරලා තියෙන ඔයිල් වදරෝ නම් අපිට කිලෝමීටර් 10,000ක් වගේ ධාවනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ඔයිල්ලක් දරනවා කිලෝමීටර් 5,000ක් වගේ ඔයිල් බාරු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඔඩෝමාරේ ඔයිල් බාරු කරගද්දි මේ පීවර් ටික අඩු ගමනය කරන එක තමයි තියෙන්නේ. ඔයිල් බාරු කරයි පස්සේ ඉවත් කරපු ඔයිල් ඩිසි ආකාරව බැහැර කරන්න කල්පනා කරගන්න. බග ඔයිල් බාරු කරලා ඉවරයි. ඊළඟට වාහනේ ස්ටාර්ට් කරලා ෆිල්ටරේ ගාවි ඩ්‍රේන් නට් එක ගාවි කාන්දීම් තියනෝදි කරලා පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා. එහෙම කාන්දීමක් තිබුණොත් විතරක් පොඩ්ඩක් තද කරගන්න. ඕඩෝටඩිය ඕව තද කරන්න යන්න එපා. ඉතින් ආය අලුත් වීඩියෝ එකේ වරහ හම්බෙන්න.